මේ වෙලාවේ ගොඩක් අය රට යන්න බලන ඒජන්සි කරෝ පිසු ගනල්ලා මෙහි අතරමං කරනවා විශේෂම කාන්තාව තමයි ප්‍රශ්නෙට මුහුණ දීලා තියෙන්නේ ඔබ සියෙන් උදව් ලැබෙන්නේ නැහැ මාස 6ක් ඉවසන්න බැහැනේ ගුටි කකට ටුවෙට් වල විතරද මැද ප්‍රදේශ කලාපෙ මේ පස්සේ දෙනවා විසිට් වීසා එකකට ගෙන්න රට ඇතුළේ ඉන්න අතර රස්සාවක් හොයලා දෙනවා විසිට් එකට ගෙන්න ගන්න කෙනා සමහරට එයාපෝට් එකට එන්නේ නැහැ මුදල් ලබාගෙන ඒගොල්ලෝ ගිහින් ඉවර කොච්චර ප්‍රශ්න තිබුණත් ඒජන්සියෙන් කියනවා මාස 6 ඉවර වෙනකන් ඉන්න කියලා පිටත් ඕන මිනිස්සු කතා කරලා අහනවා යන්න විදියක් තියෙනවා අර මස්කඩ වගේ ගෙවල් ඇතුළේ තියාගෙන ඉන්නවා 10 15 හවුස් පීට් राजे සතර පාර්ලිමේන්තුවේ අපිල්ලන්නේ අපිල්ලන්නේ ගෙදර දරුවන කිරිපිටියක අඩුවට දෙන්න ලංකාවට ඩොලර වුණාට අපි මෙහි රටේ ඇවිල්ලා ඉන්නේ ගොඩක් දුක් විඳලා තමයි හම්බ කරන්නේ අපිට ඕනේ රුපියලක් හරි වැඩි ඉබල් වීරවාසගේ කතාව අරගෙන බලන්නකෝ ඒක පිටිපස්සේ ඉන්නේ බැසිල් කියලා මිනිස්සයා කියනවානේ විදේශ ගත ශ්‍රමිකයා එවපු විදේශ විනිමයේ ප්‍රධාන ආදායම රටේ ඒ ශ්‍රමිකයාට ආණ්ඩුවක් හැටියට රටක් හැටියට සලකන හැටි බලන්න රටෙන් පටවනවා මෙහෙට වහල්ු හැටියට මේ මිනිස්සු මැරුණොත් අදුමතරමේ ලෙඩක් වුණොත් ගෙනියන්න ගම වේදයක් තියෙනවා හැමෝම කියන්නේ අපිට ඩොලර් එවන්න කියලානේ හැබැයි මේ රටට එන මිනිස්සුන්ගේ ආරක්ෂාව කො තානාපති කාර්යාලේ අපි මොනවා කිව්වද ඒක සතමාන ගණන් ගන්නේ නැහැ මේක ඉන්න ගෘහ සේවිකාව සත්තු වගේ ගණන් ගන්නේ ඒක ඒජන්සියක් දැක්ක පල්ලියට දැන් රට යන්නේ කියපු පල්ලියට එන්න එපා එනවා එක පාරටම දන්නේ නැහැ මේ මොකද